සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සතෝ සාවක සංඝෝ සාමීචි ප්‍රතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදි සංජත්තාරි පුඤ්ඤයුගානි අට්ඨ කුරිස පුග්ගලා ඒස භගවතෝ සාවකති ේදේන සච්ච වච්චේන වාදි සංගතන නම්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. දුක්ඛ රෝග භය අවිරා සෝක සබ්බේ උපද්දවානී ගහ අන්තරායා පී විනාසං දුක තේසා ජය සභාගි දැක්ම ඉදිරි පස් පසරේ නිශ්චිත ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මේ අමාත්‍යංශය සකස් වෙලා තියෙන්නේ. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන දින කැබිනට් අමාත්‍යංශයේ හි අමාත්‍යංශ දුව අමාත්‍ය දුරදරන්නේ අපි කවුරුත් දන්නේ තාමත් කීර්තිමත් විද්වතෙක් වන ආචාර්ය බඳුරු ගුණවර්ධනයන්. එතකොට එතුමා සමග රාජ්‍ය අමාත්‍යතුමා වශයෙන් විශේෂයෙන් මෙම තාක්ෂණ හා නවෝත්පාදන විශේෂ සම්බන්ධ වාකීම් දරන්නේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා. ඒ නිසා අමාත්‍යංශයේ ප්‍රධාන මූල නිලධාරිය වශයෙන් ගණන් දිවි නිලධාරිය වශයෙන් කටයුතු කරන ඒ ලේකම් වන මම මේ හැමෝම ඉස්සරහා මම සහතික වෙනවා. එතුමාට ඒ අවශ්‍ය සහාය අවශ්‍ය මානව සම්පත යෙදවීම ඒ වගේම අනෙකුත් තාක්ෂණික සහ මූල්‍ය කටයුතු සඳහා ඒ සම්පූර්ණ වාක්‍යම ගරමින් සෞභාග්‍ය දැක්මේ දිවි ක්‍රියාමාර්ග ක්‍රියාත්මකින් සඳහා ඔබතුමාට ඒ අවශ්‍ය උද්බෝධමාගේ දැක්ම මුසු කරමින් කරන ව්‍යායාමයන් සඳහා අවශ්‍ය සම්පූර්ණ මානව සම්පත සහ අපේ අමාත්‍යංශයේ සන්නද්ධ වෙලා තියෙනවා විශේෂඥ ආයතන සමූහයකින් ඒ වගේම විශාල දැනුමක් සහිත විද්වතුන් පූර්ණ කාලීනව ඒ වගේම උපදේශකත්ව වශයෙන් අපි ලබා ගන්නවා. ඒ සියලු දෙනාගේම සහයත් ඔබතුමා ලබා දෙනවා මම සහතික වෙමින්. ඊයේ මට අවස්ථාව ලැබුණා එතුමා එක්ක අදහස් හුවමාරුවක් කරන්න. ඒක කරනකොට මට තේරුණා දැන් මේ අමාත්‍යංශයේ බාර ගන්නවත් එක්කම ඒ ගැන සෑහෙන්න කියවලා අදහස් ලබාගෙන මේකේ වැදගත්කම එතුමාට අවබෝධ වෙලා ලොකු උවමනාවක් තියෙන බව මට හැඟුණා. ඒක හොඳ පෙරනිමිත්තක්. අප රට ඇත්ත වශයෙන් ඊළඟ පියවරට ගෙනියන්න. දැන් කොරියාවේ මේ ඒක පුද්ගලික මේ ආදායම ඩොලර් 20,000 පන්නලා මම දන්න හැටියට ඩොලර් 30,000 දැන් පන්නලා තියෙන්නේ මේ අපේ 4,000 ගන්න. ඉතින් අපිට ඒ තත්ත්වයට එන්න මේ කැප වෙලා අපේ විද්‍යාඥින් තාක්ෂණවේදීන්ට නිසිතන දීලා මේ උසස් තාක්ෂණය දියුණු කිරීම ප්‍රමාණය අනුව තමයි අපට අනාගතයක් තියෙන්නේ. එවැනි ගමනකට මේ පදනම දාන්න මේ අපේ මිත්‍ර සුමතිපාල ඇමතිතුමාට අවස්ථාව ලැබීම ගැන මගේ අවංක ආදර ස්තුතිය. So this is a very important juncture for Sri Lanka, and at this juncture the Ministry of Technology and Innovation can play a role in the forefront. I truly believe the ministry can do a great job and forefront to uplift the Sri Lanka's economy and the status and bring us from a developing country to a developed country. So this is the key place, and therefore I like to wish the new minister Dr. Tilanga Sumathipala all the best for his new endeavor in uplifting the country based on science and technology, because I think that is probably the way to do it. I strongly believe by investing on human capital. Of course, I don't want to go into great detail on what kind of technologies, but there are
easily you can guess there are 10 good technologies and world is embracing and investing a lot. Artificial intelligence, robotics, nanotechnology, and alternative power sources like solar cells, very appropriate to solar power is very appropriate to Sri Lanka, so we can reduce our expenditure on fossil fuels. So there are great things you can do, and also the electric vehicles. The world is moving to electrical vehicles probably by 2030. There's no doubt the 50% of the automobiles are going to be electric. In 2040, probably nearly 100%. And probably like 20%, by 2050, most of the vehicle will be driverless. So actually, in Sri Lanka, I see it's a lot of three-wheel drivers. So, and it's a good place to think about, you know, if there's a auto driving cars, vehicles come, those jobs going to disappear. So the science and technology is probably the way to uplift those professions. So therefore, the science and technology and innovation ministry can play a huge role. Mama පොඩි කාල නම් බැලුවොත් මගේ හදවතටත් මගේ ක්‍රියාදාමයටත් ලංකාවේ අමාත්‍යංශයක් තියෙනවා නම් තාක්ෂණයට සම්බන්ධව නැත්නම් නිපුණතාවයට එහෙමවත් නැත්නම් නවෝපාදනයට තමයි මම ගැඹුරුලා කැමතිලා හිටියේදී මම හිතන්නේ මම පෞද්ගලිකව ඉතාම සන්තෝෂ වෙනවා මේ මෙනි අංශයක් පිළිබඳව මට වගකීමක් ලබා දීම ගැන අද අපි මේ අමාත්‍යංශ දිහා බැලුවම මේ අමාත්‍යංශයේ වැදගත්කම විශේෂඥ දැනුම තියෙන හැම කෙනෙක්ම අවබෝධයක් ඇතුව අවධානයක් යොමු කරලා තියෙනවා අපේ රටට මේ ගමන යන්න අඩවි කීපයකදී අවස්ථාවන් කීපයකදී අපි එය මගහැරලා තියෙනවා 1970 සිරිමාව බණ්ඩාරනායක මැතිණිය බොහොම ඉවසීමෙන් අපි රට තුල මේ රට දියුණු කිරීම සඳහා අවශ්‍ය ආරම්භය ගත්තා. ඒ වෙලාවේ ආර්ථිකයේ යම්කිසි බලපෑමක් ඇති වුණාට රටේ දේවල් රට තුල සම්පූර්ණයෙන්ම තාක්ෂණය ඇතින් දියුණු කරන්න සිරිමාව මැතිණිය හුඟක් මහන්සි වුණා. ඒ නිසා අපිට හුඟක් ආයතන, රාජ්‍ය ආයතන හදලා ඒවට තාක්ෂණය ලබා දීලා එවෙන් අපි එක උදාහරණයක් ගත්තොත් අපේ රටේ රබර් තිබුණා රබර් සංස්ථාවක් හදනවා අපි ටයර් හදනවා ටයර් පිට රට යව. ඒ නිසා ඒවා කරේ 1960 ගණන. ඉතින් වගේ හැම අංශයකම තුනී ලැලි හෝ වේවා හැම අංශයකටම අපි නිෂ්පාදනයට ශක්තියක් ලබා දුන්නු දේශපාලන ධාරාවක තමයි සිරිමාව මැතිණිය මේ රට පාලනය කරන්නේ. මේ අවස්ථාව අපේ ජීවිත කාලේ අපි හිතන්නේ නැවත ලැබෙයි කියලා. ඒ නිසා අපි සියලු දෙනාට කැපවීමක් කරන්න තියෙනවා. ඒ කැපවීම රට ජාතිය උදෙසාම විය යුතුයි. අපි හැමෝටම කල්පනා කරන්න සිද්ධ වෙනවා අපි කරපු ඒ වැරදි අඩුපාඩුකම් ප්‍රතිපත්තිමය කරුණු කල්පනා කරලා ඒවැ කොහොද වැරදිච්ච තැන් කොහොද හරිය තැන් බලලා ඒවා අපි ක්‍රියාත්මක වෙන්නේ. එනිසා මේ අවස්ථාවේදී අපිට මූලික වශයෙන් අපි ආර්ථිකය ගැන කල්පනා කරනවා නම් ලෝකයේ අපි අල්ලපු රට ඉන්දියාව ඉතිහා තියෙන චීන බිලියන 1.2ක් ඉන්දියාවේ ඉන්නවා. රුපියල් 5000ට 10000ට රස්සාව කරන මිනිස්සු ඉන්න උරුත. අපිට රුපියල් 10000කින් ජීවත් වෙන්න අමාරු. ඒක නිසා චීනය ගත්තත් එහෙම. ඒ නිසා අපි අඩු සමුදායකත්වයක් තියෙන රටක් හෙට ක්‍රියාත්මක වුණොත් නැත්නම් අපි කම්කරුවන්ගෙන් සමන්විත රටක් වුණොත් අපිට කවදාකවත් ඒ තරගෙන් දිනන්න බෑ. අල්ලපු රටෙන් ඇවිල්ලා අපි කොහොම අවස්ථාව ගන්න මිනිස්සු කියනවා ජීනි මිනිස්සු ලාභයට වැඩ කරන අඩු ගන්නට වැඩ කරන පැය 8ක් 10ක් වැඩ කරනවා ඉක්මනට හදා ගන්න පුළුවන් අපිට හැප්පෙන්න පුළුවන් කියලා කල්පනා කරන්න. ඉන්දියාවෙත් ඒ වගේ. එහෙනම් අපි ආයෝජනය කරන්න ඕනේ උසස් අධ්‍යාපනයට ඉහළ තලයට ආයෝජනය කරන්න. අපේ සමස්ත දලදේශී නිෂ්පාදනයේ 0.2යි අපි තාක්ෂණය සඳහා ආයෝජනය කරා.
ඒ සමගාමීව 104ක් කොරියාව. සමගාමීව සිංගප්පූරුවේ 103.8ක්. ඒතකොට අපිට මුදල් අපි වෙන් කරන්නේ නැත්නම් අපේ අනාගතයට අපේ මේ විද්වත් මාත්පුරුන් කියනවා වගේ උපදෙස් දෙනවා නම් ජාත්‍යන්තර ලාංකිකයන් සියලු දෙනා කියනවා මේ ගමන යන්න මේක හරියනවා මෙතනට ආයෝජනය කරන්න බොහොම හදවතින් ආදරෙන් රටට කියන්නේ. එනිසා මේ අපේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු නැත්නම් අංශයන් 12ක් තියෙනවා. මේ සියලු දේවල් ස්ථාපිත කරලා තියෙන්නේ තාක්ෂණයට ආයෝජනය කළ යුතු නිසා. එනිසා තාක්ෂණය කියන්නේ ඒ තාක්ෂණය තුලින් ආරක්ෂාව අවස්ථාවන් වැඩි වෙනවා. අපි නිම කරන භාණ්ඩවල තත්ත්වය ඉහළට යනවා. ඒකට තියෙන ආදායම වැඩි වුණාම අපිට ඒ ආදායම් තුලින් අපේ කර්මාන්ත ශාලාවල් කර්මාන්ත වැඩි දියුණු වෙනවා. ඒ නිසා මේ අපිට අනිවාර්යයෙන්ම කළ යුතුයි මේ රට ගොඩ දාගන්න. අපිට තේ පොළු රබල් කියන සම්ප්‍රදානුකූල දේවල් වලින් ජීවත් වීමේ හැකියාව තියෙන කියලා අපි විශ්වාස කරනවා. නිසා අපි ඉතාම බුද්ධිමත් හොඳ දැනුමක් තියෙන ජනගහනයක් ඉන්න රටක්. අපි මුතුන් මිත්තන්ගේ දිහා බැලුවම අපි හැම අභියෝගයකටම මුහුණ දීලා එවෙන් එළියට ආපු රටක්. මහත්මා ගාන්ධි මැතිතුමා කිව්වා තමන් ජනතාව නියෝජනය කරනවා නම් තමන් ගිහිල්ලා බලන්න ඕනේ තමන්ගේ ජනතාවේ දුප්පත්ම මිනිස්සයා කොහෙද ඉන්නේ කියලා. ඒ දුප්පත්ම මිනිස්සයාගේ ජන ජීවිතය ගොඩනගන්න තමන් ඉහළ පුටුවක ඉඳන් ගන්න තීන්දුව බලපෑමක් වෙනවද කියලා. මම ඒක ප්‍රැක්ටිස් කරන්න කැමතියි. මම ඒක ප්‍රැක්ටිස් කරා. අපි වනාත මුල්ලේ බොරැල්ලේ පොඩි වැස්සට යට වෙන ජනතාවක් ඉන්නවා. පොදු පහසුකම් තියෙන. තමන්ගේ ගෙදර කියලා වැසිකිළියක් නැහැ. කෑම කන්න තැනක් නැහැ. 10යි 10 කාමරයක ගෙදරවල ජීවත් වෙනවා. අපිට ගෙවල් 65000ක් අවශ්‍ය වුණා. අපි ගෙවල් 20000ක් හැදුවා. 7000ක් අපි බාර දුන්නා. ගෝඨාභය මැතිතුමත් එක්ක එතුමා ලේකම් කාලේ. හැබැයි අපි ඒ කරේ අවංකව ශ්‍රී ලංකාද UMPද බලන්නේ නැතුව. අපි ඉතුරු වැඩ පිළිවෙල දැන් පටන් ගන්නවා. හැබැයි අපි කල්පනා කරේ යන්න නැති බැරි මනුස්සයා කොහොමද එතනින් අරගෙන. එයාගේ ඊළඟ પરම්පරාව දරුවොත් එක්ක හොඳට ජීවත් වෙන්න පුළුවන් තමන්ට මිල කුස්සියක් තියෙන තමන්ට කියලා වැසිකිළියක් තියෙන පොඩි ගී පොඩව ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඕනෑම තලයක ඉඳන් දේශපාලඥයෙක් තමන්ට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා නම් අපි කල්පනා කරන්න ඕනේ තීන්දුව ගැනීමේදී මම කී දිනෙක මේකින් මේ ඉන්න ආගතෙන් මේ ඉන්න ප්‍රශ්نين ගොඩ දා ගන්න හැකි වෙනවා කියලා. ඉතින් ඒ චේතනාව රට පුරාම ඉන්දියාවට ලබා දුන්නා මහත්මා ගාන්ධි මැතිතුමා. ඒ නිසා රාජ්‍ය සේවකයා කියන කෙනා හැම තීන්දුවකින් ගන්න ඉස්සලා කල්පනා කරන් පුරුදු වුණා. මේ මම කරන වැඩෙන් මම ආණ්ඩුවෙන් පඩියක් ගන්නවා. මේ වැඩෙන් කී දිනෙට මේ සඵල වෙලා කී දිනෙට මේක සාර්ථක වෙලා යන්න පුළුවන් වේද මේ නාස්ති නොකර මේ තීන්දුව ගන්නේ කොහොමද? මේ වැඩේ කරන්නේ කොහොමද? ඒ නිසා ඒ ආදර්ශය අරගෙන අපි සියලු දෙනා වැඩ කරමු කියමින් සියලු දෙනාට සෞභාග්‍යම හෙට දවසක් උදා වේවා කියලා මම. අපි අමාත්‍යංශයේ මේ අවස්ථාවේ මේ පැවැත්තුණු අපේ ගරු අමාත්‍යතුමා රාජකාරි බාර ගැනීම නිමිත්තෙන් පැවැත්තුණු මේ සම්භාවනීය උත්සවයේ සියලුම දරපැන දරන ලද්දේ අපේ ගරු අමාත්‍යතුමා විසින් ගරු අමාත්‍යතුමා මට කිව්වා මේ කිසිම වියදමක් කරන්න එපා ලේකම්තුමාටත් කියන්න මම සියලුම බරපැන දරනවා. ඒ අනුව මේ පැවිනි විශාල ජනතාවටත් අමාත්‍යංශය සහ සියලුම නිලධාරීන්ටත් එතුමාගේ පෞද්ගලික වියදමින් මේ සියලුම දේ ඒ කියන්නේ ආහාර පාන ඒ වගේම මේ සැරසිලි මේ සියලු දෙනාම සියලු දේම ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික වියදමින් දරන ලද බව මම මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මම ඉතින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් අපිට එක විශේෂ අත්දැකීමක් අලුත් අත්දැකීමක් ඒක මම හිතන්නේ අපේ රටට ආදර්ශයක්. ඒ පිළිබඳව මම ගරු අමාත්‍යතුමාට අමාත්‍යංශය වෙනුවෙන් රට වෙනුවෙන් විශේෂ ස්තුතියක් උදකර සිටිනවා. ඒකම ගරු අමාත්‍යතුමනි අපේ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සෙළුම දෙනා ආචාර මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එතුමන්ලාගේ සම්පූර්ණ සහයෝගය ඒ වගේම අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සම්පූර්ණ සහයෝගය ඔබතුමාගේ අද දින සිට වැඩ බාරගත් ඔබතුමාට මේ අමාත්‍යංශයේ දැක්ම කරාගෙන යන්න අපි ඔබතුමාට ශක්තියක් වෙන බව මේ අවස්ථාවේ සඳහන් කරමින් ඔබතුමාගේ මේ අදින් ආරම්භ වන මේ රාජකාරී අමාත්‍යංශයේ දැක්ම
කරාගෙන යාමට ඔබතුමාට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඉන්නවා.